I am number 4. හරි. අද ඉතින් මේ මූවී රිවිව් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩි වෙනසකුත් එක්ක. ගොඩක් අයට ඉතින් පොඩි නුහුරු ගතියකුත් දැනේ. කොහොම හරි ඉතින් ඔන්නද ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2018 ඉදිරි තිරගත වුණු I am number 4 කියන වෙනත් ග්‍රහලෝකකින් පෘථුවියට ඇවිත් සාමාන්‍ය මිනිස්සු අතර හැංගිලා ජීවත් වෙන උත්සාහ කරන පිටසක්වල ජීවීන් කණ්ඩායමක් වටා ගෙතුණු කුතුහලයේ බිරුණු ලස්සන කතාවක්. එහෙනම් ඉතින් වැඩි කතා පැත්තකින් තියලා අපි ඉක්මනටම යමු මේ මූවී එකේ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. හරි. ඉතින් මේ චිත්‍රපටිය පටන් ගන්නෙ කැලයක් ඇතුළේ තියෙන පුංචි ගේකට වෙලා ඉන්න පිරිමි ළමයි දෙන්නෙක් පෙන්වන දර්ශනයකින්. මේ වෙලාවේ මෙයාලට එළියෙන් සද්දයක් ඇහුන නිසා මේ දෙන්නගෙන් කෙනෙක් ඒ සද්දය ඇහුන පැත්තට යනකොට එකපාරම මෙතනට එන ටිකක් අමුතු විශාල කුරුල්ලෙක් වගේ සතෙක් මේ දෙන්නගෙන් කෙනෙක්ව මරලා දාලා අනිත් කෙනා පස්සේ පන්නගෙන යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාලා මේ මිනිස්සු වගේ පෙවුනට මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නම් නෙමෙයි. මෙයාලා පෘථුවියට ඇවිත් තියෙන්නේ ලොරියන් කියන පෘථුවිය වගේම තවත් සමාන්තර ග්‍රහලෝකයක ඉඳලා. මෙයලා ඉතින් මේ විදිහට පෘථුවියට ඇවිත් තියෙන්නේ බෙග්ඩෝරියන් කියන පිටසක්වලයෝ. මෙයලාගේ ලොරියන් කියන ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම යටත් කරගත්ත නිසා. කොහොම හරි ඉතින් මේ පිරිමි ළමයාට අර සතාගෙන් බේරිලා එතනින් පැනලා යන්න පුළුවන් වුණත් එකපාරම මෙයාගේ ඉස්සරහට එන බෙග්ඩෝරියන් කෙනෙක් මෙයාව අල්ලගෙන එයාගේ කරේ තිබුණ මාළිකුත් ගලවලා අරගෙන මෙයාව මරලා දානවා. ඒ වගේම ඉතින් මේ ළමයාගේ කකුලේ ටිකක් අමුතු විදිහේ සලකුණු වගේකුත් තියෙනවා පෙන්වනවා. කොහොම වුණත් ඉතින් මේ මෙග්ඩෝරියන් රට තියෙන්නේ නම් සෑහෙන විරූපී පෙනුමක්. ඔන්න ඉතින් ඒකම මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ජෝන් එයාගේ යාළුවොත් එක්ක බීච් පාටි එකකට එළියට ඇවිත් ඉන්නවා පෙනෙනවා. කොහොම හරි ඉතින් ජෝන්ගේ කකුලේ අර කලින් පෙන්නපු ළමයාගේ වගේම සලකුණු වගේක් තියෙනවා. මේ වෙලාවේ එකපාරම ජෝන්ගේ කකුල ලොකු වේදනාවකුත් එක්ක ටිකක් අමුතු විදිහට තිලිසෙන්න පටන් අරගන්නවා. ඒකම මෙයාට අර කලින් ළමයාව මරලා දාපු මෙක්ටෝරියන් ළගේ ඡායාවකුත් වෙනවා. මේ සිද්ධ වෙන දේවල් දැකපු ජෝන්ගේ යාළුවෝ එතනින් පැත්තකට දුවනවා වගේම ජෝනුත් ගොඩක් අමාරුවෙන් මෙයාලා ඉන්න තැන් ඈතකට දුවනවා. ඊට පස්සේ දවසේ උදේ මුහුදු වෙන්න සිහි නැති වෙලා වැටලා ඉන්න ජෝන්ව පෙන්නවා. ඒ කියන්නේ ජෝන් කියන්නේ අපි අර කලින් දැකපු ළමයා වගේම ලොරියන් කියන ග්‍රහලෝකෙන් පෘථුවියට ආපු කෙනෙක්. මේ වෙනකොට ලොරියන් වලින් ආපු ජීවීන් 8 දෙනෙක් පෘථුවියේ තැනින් තැන් වල එයාලගේ ආරක්ෂකයොත් එක්ක හැංගිලා ඉන්නේ. ඉතින් මේ මෙග්ඩෝරියන්ලා පෘථුවියට ඇවිත් තියෙන්නේ ලොරියන් වලින් පැනලා මෙහෙට ඇවිත් හැංගිලා ඉන්න අයව මරලා දාන්න. මොකද මේ හැංගිලා ඉන්න අයට එයාලගේ සම්පූර්ණ බලය මේ එළියට ගන්න පුළුවන් වුණා. ඒක තමයි මෙග්ඩෝරියන්ලගේ අවසානය වෙන්නේ. කොහොම හරි ඉතින් මේ වෙලාවේ මෙතෙන්ට ජෝන්ගේ ආරක්ෂාව ගැන බලා ගන්න ඉන්න හෙන්රි කියන කෙනා එනවා. මියාව දැකපු ගමන් ජෝන් කියනවා නම්බර් 3 වත් මෙග්ඩෝරියන් ලා මරලා දැම්මා කියලා. කොහොම හරි ඉතින් මෙහෙට ඇවිත් ඉන්න 8 දෙනාගෙන් 4 වෙනියා තමයි ජෝන්. ඒ කියන්නේ ඉතින් ඊළඟට අනිවාර්යයෙන්ම මෙග්ඩෝරියන් ලා හොයාගෙන එන්නේ ජෝන්ව. ඊට පස්සේ හෙන්රි ජෝන්ට කියනවා මේ සිද්ධ වුණු දේත් එක්ක අපිට තවත් මෙහි ජීවත් වෙන්න බෑ. අපි ඉක්මනටම මෙහෙන් ලොකු දුරකට යන්න ඕනේ කියලා. පෘථුවියට ආපු දවසේ ඉඳලම ජෝන්ගේ ජීවිතේ වෙලා තියෙන මේ විදිහට තැනින් තැන් වලට පැනලා ගිහින් බොරු අනන්‍යතාවයන් හදාගෙන හැංගිලා ඉන්න එක තමයි. ඒ වගේම එයාගේ කකුලේ තියෙන අමුතු කෑලි වලින් පෙන්눔 කරන්නේ මේ වෙනකොට එයාලගේ කණ්ඩායමේ ඉන්න 8 දෙනාගෙන් කී දෙනෙක් මැරිලාද කියන එක. මොකද මේ 8 දෙනාම එකිනෙකාට සම්බන්ධ වෙලා ඉතිහින්නේ. හැබැයි ඉතින් ජෝන් මේ තැනින් තැනට යන වැඩේට අකමැතිම කොටස තමයි එයා කැමති ගෑනු ළමයින් වයි එයාගේ යාළුවන් වයි දාලා යන්න වෙන එක. කොහොම හරි මෙයාලා මේ යන හැම තැනකදීම හෙන්රි ජෝන්ගේ තාත්තා විදිහට තමයි රඟපාන්නේ. මෙයාලා මෙතනින් යන ලෑස් වෙන වෙලාවේ ඒ කිට්ටුව හිටපු පොඩි කටුස්සෙක් වගේ සතෙකුත් ඇවිත් ජෝන්ලගේ වාහනේ අසිර රිංග ගන්නවා පෙන්වනවා. ඊට පස්සේ ජෝන්ලා එයාලගේ අලුත් ගෙදරට ආපු ගමන්ම අර වාහනේ ඇතුලේ හැංගිලා හිටපු කටුස්සට බල්ලෙක් විදිහට පරිවර්තනය වෙලා කොමඩි ජෝන්ගේ ආදරෙත් දිනාගෙන එයාලගේ සුරතලා වෙන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් තාමත් මේ සතා මොකාද මෙයා කොහෙන්ද ආවේ කියන එක නම් පෙන්වන්නේ නැහැ. ඒකම ජෝන් කලින් ජීවත් වුණු පරණගේ පෙන්නවා වගේම මෙතනට එන ගෑනු ළමයේ ඒකේ සම්පූර්ණයෙන්ම ගිනි තියලා විනාශ කරලා දානවා. ඉතින් මෙයා තමයි මේ 8 දෙනාගෙන් නම්බර් 6. ඊට පස්සේ ජෝන්ට එයා පදිංචියට අලුත් පළාත තිබුණ ස්කෝලෙටත් සාමාන්‍ය ළමෙක් විදිහට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා.
කොහොමහරි ඉතින් මේ ස්කෝල්ට ගිය පළවෙනි දවසම ජෝන්ට සාරා කියන ගොඩක් ලස්සන ගෑනු ළමයෙකුත් හම්බ වෙනවා. සාරා නම් ඉතින් වැඩිපුරම කරන්නේ එයාගේ කැමරා එකක් අතේ තියාගෙන දකින හැමදේම ෆොටෝස් ගන්න එක තමයි. ඒකම ඉතින් මේ ස්කෝල්නේ ජේම්ස් කියන නසරාණියත් අලුතෙන් ස්කෝල්ට ආපු ජෝන්ව දැකපු ගමන් මෙයා කිට්ටුවට ඇවිත් ජෝන්ට පොඩි හින්ට් එකකුත් පාස් කරලා යනවා. ඒ වගේම නිතරම මේ ජේම්ස්ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙන්නේ මෙන්න මේ සෑම් කියන ළමයා. කොහොමාරි ඉතින් ස්කෝලේ විවේක කාලෙදී ජේම්ස් සෑම්ට ගහපු බෝල් පාරක් නිසා සෑම් එයාගේ පොත් ටිකත් එක්කම ඇදගෙන වැටෙනවා වගේම මේක දැකපු ජෝන් මෙතනට ඇවිත් ඒ බෝලේම අරගෙන එයාට පුළුවන් තරම් හයියෙන් ආයෙ ජේම්ස් ලයින් එක පැත්තට විසිකරලා දානවා. හැබැයි ඉතින් මේ බෝලේ අල්ලන්න ගිය ජේම්ස් ගේ යාළුවව ඒ බෝලෙත් එක්කම මල් පඳුරක් අස්සට විසිරෙනවා. මොකද ඉතින් ජෝන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයිනේ, ලොකු ශක්තියක් තියෙන පිටසක්වල ජීවියෙක්. ඉතින් මේ අතරේ මෙඩ්ඩෝරියන්ලට ජෝන්ලා කලින් හිටපු ගෙදර හොයාගන්න පුළුවන් වෙනවා වගේම මේ වෙනකොට ජෝන්ගේ ඇඟ ඇතුලේ ශක්තියත් ටිකෙන් ටික එළියට එන්න පටන් අරගෙනයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙයාට තාමත් මේ කිසිම බලයක් හරියට පාලනය කරගන්න බෑ. ඒ වගේම ජෝන් ගාවට එන හෙන්රි මෙයාට කියනවා දැන් ඔයාගේ හැකියාවන් ටිකෙන් ටික එළියට එන්න පටන් අරගෙනයි තියෙන්නේ. හැබැයි ඔයාට ඒවා පාලනය කරන්න ඕනේ නම් හැම දෙයකටම කලින් ඔයාගේ හිත සංසුන් කරගන්න ඕනේ කියලා. හෙන්රි කියපු දේවල් ඒ විදිහට අනුගමනය කරාම ජෝන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව එයාගේ බලයන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තින් ජෝන් මේ කිට්ටුව තිබුණු කැලයක් ඇතුළට ගිහින් එයාට දැනට ලැබිලා තියෙන හැකියාවන් එකින් එක එයාට හරියටම පාලනය කරන්න පුළුවන්ද කියන දේ උත්සාහ කරලා බලනවා. කොහොමද ඉතින් එදා රෑ ජෝන් එළියට ඇවිත් ඉන්න වෙලාවේ මෙයාට අහම්බෙන් සාරාව හම්බෙනවා වගේම සාරා ජෝන්ව රෑ කෑමට එයාලගේ ගෙදරත් එක්කගෙන යනවා. ඒ වගේම සාරාගේ පවුලේ අයවත් මුණ ගැහුනට පස්සේ මේ දෙන්නගේ අතර තියෙන හිතවත්කම තව ටිකක් වැඩි වෙනවා. ඒ අතරේ මේ නගරයේ ජීවත් වුණු හැබැයි මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙන මැල්කම් කියලා පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණය කරපු විද්‍යාඥයෙක් ගැන විස්තර හොයන්න පටන් අරගන්නවා. ඒ වගේම ඉතින් මේ මැල්කම් කියන්නේ ජෝන්ගේ ස්කෝලෙම ඉන්න සෑම් කියන ළමයාගේ තාත්තා. කොහොමහරි ඉතින් මේ වෙනකොට නිතරම සෑම්ට උදව් කරන නිසා ජෝන් සෑම් දෙන්න අතරේ පොඩි යාළුකමකුත් ඇති වෙලායි තියෙන්නේ. ඊට පස්සේ තින් හෙන්රි එයා හොයාගත්ත විස්තර පාවිච්චි කරලා පරණ කර්මාන්ත ශාලාවක් ඇතුළට ගිහින් මොකක් හරි දෙයක් හොයන්න පටන් ගන්නවා. කොහොමාරි තින් හෙන්රිට මේ කර්මාන්ත ශාලාවේ ඇතුළේ තිබිලා ටිකක් අමුතු විදිහේ පෙනුමක් තියෙන පාෂාණ කෑල්ලක් හොයාගන්න පුළුවන් වෙනවා. හෙන්රි අවිත් මේක පරීක්ෂා කරලා බලනකොට එයාට හොයාගන්න පුළුවන් වෙනවා මේ පාෂාණ කෑල්ල ග්‍රහලෝක ගොඩකට සම්බන්ධ වෙලා තියෙන සිතියමක් කියලා. කොහොමරි ඉතින් එදා රෑ ජෝන් සාරාත් එක්ක එයාලා ඉන්න කිට්ටුවේ තිබුණු කානිවල් එකකට ඇවිත් ඉන්නවා පෙන්නවා. මෙයාලා දෙන්න ඉතින් මෙතන ඇවිත් ඇවිත් ඉන්න අතරේ ජේම්ස් එයාගේ යාළුවෝ වගේක් එවලා ජෝන්ට පහර දීලා සාරාව ජේම්ස් ගාවට අරගෙන යනවා. මේ සිද්ධ වුණු දෙයින් ජෝන්ට සෑහෙන්න තරහ යනවා වගේම මෙයා එයා කිට්ටුවේ ඉන්න හැමෝටම එයාගේ බලයන් පාවිච්චි කරලා හිතාගන්න බැරි විදිහට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි තින් ජෝන් මේ එයාගේ බලය පාවිච්චි කරලා ජේම්ස්ගේ යාළුවන්ට පහර දෙන දිහා ඒ කිට්ටුව හැංගිලා හිටපු සෑමුත් බලාගෙන ඉන්නවා. මොකද එයා මේ වෙනකන් කොහෙත්ම ජෝන්ට මේ විදිහේ බලයක් තියෙනවා කියන එක ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ තින් ජෝන් මෙතන ඉන්න හැමෝටම පහර දීලා ජේම්ස් ගාවට ගිහින් එයාටත් හොඳටම ගහලා පැත්තකට තල්ලු කරලා දාලා සාරවත් එක්කගෙන ගිහින් එයාගේ ගෙදරට ඇරලා වෙනවා. මේ සිද්ධ වුණු දේවල් නිසා ඉතින් සාරාගේ ජෝන්ගේ අතර තියෙන බැඳීම ගොඩක් වැඩි වෙලායි තියෙන්නේ. කොටින්ම කියනවා නම් සාරාගේ හිතේ මේ වෙනකොට ජෝන් ගැන ආදරයක් ඇති වෙලායි තියෙන්නේ. හැබැයි ඉතින් හෙන්රි ජෝන්ට අපි මේ යන තැන් වල කිසිම සම්බන්ධයක් ඇති කරගන්න එපා කියලා තියෙන නිසා ජෝන් නම් තාමත් ටිකක් ඒ ගැන දෙගිඩියාවෙන් තමයි ඉන්නේ. කොහොමද ඉතින් මේ අතරේ ජෝන්ට කතා කරන සෑම් කියනවා ඔයාද කරපු දේවල් මම දැක්කා. මම ඒ ගැන කතා කරන්න ආව හම්බ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තින් ජෝන් සෑම්ව හම්බ වෙන යනවා වගේම ජෝන් කොච්චර සෑම්ට මේ දේ හංගන්න හැදුවත් සෑම් කියනවා මගේ තාත්තා මට නැති වුණේ එයා මේ පිටසක්වල ජීවීන් ගැන හොයන්න පටන් ගත්තට පස්සේ. මට දැනගන්න ඕනේ මගේ තාත්තා මෙච්චර කාලයක් පිටසක්වල ජීවීන් ගැන කියපු දේවල් ඇත්තද කියන එක විතරයි කියලා. සෑම්ගෙන් බේරිලක් නැතිම තැන ඉතින් අන්තිමේදී ජෝන් කියනවා ඔව් ඔයාලගේ තාත්තා කියපු හැමදේම ඇත්ත. පෘථිවිය වගේම තවත් සමාන්තර ග්‍රහලෝක තියෙනවා. ඒව ඇතුලේ පෘථිවිය වගේම මිනිස්සු ජීවත් වෙනවා. මං ආවේ ඒ වගේම ග්‍රහලෝකෙකින්. හැබැයි දැන් මගේ ජීවිතේ තියෙන්නේ ලොකු අනතුරක. කරුණාකරලා ඔයා මේ ගැන වෙන කිසිම කෙනෙක්ට දැනගන්න තියන්න එපා කියලා. ඊට පස්සේ දවසෙකින් කලින් රෑ ජෝන් ජේම්ස්ට පහර දීපු එක ගැන අහන්න පොලිසිය වැඩ කරන ජේම්ස්ගේ තාත්තා ජෝන්ගේ ගෙදරට එනවා. ඇවිත් මෙයා ජෝන්ට කියනවා ආයෙත් මගේ පුතාට තම්සගේ මොකක්ම හරි කරදරයක් වෙලා තිබුණොත් තම්සට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා.
මේ වුණු සිද්ධියෙන් පස්සේ හෙන්රි කියනවා පොලිසිය නොවාගෙන අවදානෙන් ඉන්න එක නම් ගොඩක් භයානකයි. ඒ වගේම මේ වෙනකොට අපි කලින් හිටපු දැනදී ඔයාලුන්ගේ සිද්ධියක් කවුරු හරි කෙනෙක් වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා කියලා. ඒක නිසා අපි පුළුවන් තරම් ඉක්මනට ආයෙත් අපි ඉන්න තැන මාරු කරන්න ඕනි. නැත්නම් මෙක්ඩෝරියන්ලා ලේසියෙන්ම අපි ඉන්න තැන හොයාගනී කියලා. හැබැයි මේ වෙනකොට ජෝන්ගේ හිතෙත් සාරා ගැන ආදරයක් තියෙන නිසා ජෝන් කොහෙත්ම මේ නගරයෙන් තවත් නගරයකට පැනලා යන්න කැමති වෙන්නේ නැහැ. හෙන්රි මේ වෙලාවේ ජෝන්ව මේකට කැමති කරව ගන්න කොච්චර උත්සාහ කළත් ඒක කොහෙත්ම කරන්න පුළුවන් වෙන්නේ නම් නැහැ. මේ අතරේ නම්බර් 4 ගැන හොය හොය හැමතැනම ඇවිදපු නම්බර් 6ට ජෝන් කලින් හිටපු තැනදී වීඩියෝ කළා ඉන්ටර්නෙට් එකට දාලා තියෙන වීඩියෝ එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙයාට මේ වීඩියෝ එක පාවිච්චි කරලා ජෝන් මේ වෙනකොට ඉන්න ලොකේෂන් එකත් හොයාගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේ අතර එළියට ගිය හෙන්රිව කවුරු හරි කෙනෙක් පැහැරගෙන යනවා වගේම මෙයාලා ජෝන්ට කතා කරලා කියනවා තම්සට හෙන්රිව ආයෙත් දකින්න ඕනේ නම් අද රැට අපි කියන තැනට එන්න කියලා. ඒකම ජෝන් සෑම්ට කතා කරලා කියනවා මට පොඩි කරදරයක් ඔයාගේ උදව් ඕනි කියලා. ඊට පස්සේ ජෝන් සෑම්ගේ කැබ් එකේ නැගලා සෑම් එක්කම එයාට එන්න කිව්ව තැනට යනවා. මේ වෙලාවේ ජෝන් සෑම් ආයෙත් ගෙදර යවලා තනියම හෙන්රිව තියාගෙන ඉන්න තැනට යන්න හැදුවත් මෙයාගේ පස්සෙන් එන සෑම් කියනවා සමහරට මගේ තාත්තා තාම මැරලා නැතුව ඇති. මෙක්ඩෝරියන්ලා එයා දන්න දේවල් නිසා එයාවත් පැහැරගෙන ගිහින් තියාගෙන ඇති. මට කොහොම හරි එයාව හොයාගන්න ඕනි කියලා. ඊට පස්සේ තින් කොමාරි මේ දෙන්නත් එක්ක ඒ ගේ ඇතුළට යනවා වගේම මේ වෙනකොට හෙන්රිට හොඳටම පහර දීලා එයාව ගැට ගහලා දාලායි තියෙන්නේ. කොහොම වුණත් මෙතන මෙක්ඩෝරියන්ලා නැතුව සාමාන්‍ය මිනිස්සු 3 දෙනෙක් විතරක් හිටපු නිසා ජෝන්ට ලේසියෙන්ම මේ 3 දෙනාට පහර දීලා හෙන්රිව මෙතනින් බේර ගන්න පුළුවන් වෙනවා. හැබැයි තින් ඊට පස්සේ මෙයාලා මෙතනින් එළියට පැන ගන්න හදනකොටම මෙතනට අර මෙක්ඩෝරියන්ලා ටික කඩාගෙන බයිනවා. මොකද ඉතින් මෙයාලා තමයි මේ මිනිස්සුන්ට හෙන්රිව අල්ලගන්න වැඩේ පාර දීලා තියෙන්නේ. හෙන්රි කොහොම හරි මේ වෙලාවේ මේ මැක්ඩෝරියන්ලට පහර දීලා මෙතනින් පැනලා යන්න හැදුවත් සෑම්ගේ වාහනේ යතුරු නැති වෙච්ච නිසා අර මැක්ඩෝරියන් ආයෙත් නැගිටලා ඉන්න කලින් මෙයාලට මෙතනින් පැනලා යන්න බැරි වෙනවා. මේ නිසා ඉතින් අර මැක්ඩෝරියන්ට පුළුවන් වෙනවා හෙන්රිගේ පපුවට කඩුවකින් අදින්න. ජෝන් මේ වෙලාවේ යගේ බලය පාවිච්චි කරලා මැක්ඩෝරියන්ව පැත්තකට විසි කරලා දාලා ආයෙත් වාහනේ ස්ටාර්ට් කරගෙන මෙතනින් පැනලා කියත් අර මැක්ඩෝරියන්ගේ කඩු පහර නිසා වැඩි වෙලාවක් යන්න කලින් හෙන්රිව මැරලා යනවා. හැබැයි ඉතින් මෙයා ඊට කලින් ජෝන්ගේ අතට එයාර එයා හොයාගත්ත පාෂාණ කෑල්ල දීලා කියනවා සෑම්ගේ තාත්තා මැල්කම් අනිත් අයව හොයාගන්න මේක පාවිච්චි කරා. එයා තමයි පෘථිවියේ තැන් තැන් වල ජීවත් වෙන අපි හැමෝවම එකතු කරවන්න හැදුවේ. ඒත් දැන් ඔයාලට ඒක තනියම කරන්න වෙනවා කියලා. ලොරියන් වල ජීවත් වෙන අයව මැරුණ ගමන් ඒ වෙලාවෙම ටිකක් අමුතු විදිහට එයාලව පුංචි පුංචි අංශු වලට කැඩිලා වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ අර පාෂාණ කෑල්ල දැකපු සෑම් ජෝන්ට මංගාවත් ඔය වගේම පාෂාණ කෑල්ලක් තියෙනවා කියලා කිව්වම ජෝන් කියනවා ඔයා එහෙනම් ගිහිලා ඒ පාෂාණ කෑල්ල අරගෙන එන්න එතකන් මං ගිහිලා සාරාව ටිකක් හම්බ වෙලා එන්නම් කියලා. මේ වෙනකොට ඉතින් ජේම්ස්ගේ තාත්තා ඇතුළු ජෝන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන දේ ගැන සාරාට කියපු නිසා සාරා ගොඩක් පුදුම වෙනවා වගේම මෙයාට ලොකු දුකකුත් ඇති වෙනවා. මොකද එයා ඇත්තටම ජෝන්ට ගොඩක් ආදරෙනුයි හිටියේ. ඊට පස්සේ තින් ජෝන් සාරාව හම්බ වෙන්න ඇවිත් ඇත්තටම එයා කවුද කියන දේ කියන්න හදනකොටම මෙතනට පොලිසියෙන් එනවා. එකපාරම පොලිසිය ආව දැකපු ගමන් කලබල වෙන සාරාව එයා ඉන්න තැනින් පහළට වැටෙන්න යනවා. හැබැයි තින් සාරාව පහළට වැටෙන්න කලින් ජෝන් එයාගේ බලය පාවිච්චි කරලා සාරාව බේර ගන්නවා වගේම මෙයා ඒ කිට්ටුවට ඇවිත් තියෙන පොලිස් කාර් වගේකුත් පැත්තකට තල්ලු කරලා සාරාවත් අරගෙන එතනින් පැනලා යනවා. ජෝන් මේ කරන අමුතු දේවල් දැක්කම නම් සාරා නොසෑහෙන්න පුදුම වෙනවා. මේ වෙලාවේ ජෝන් එක්ක සෑහෙන්න තරහින් හිටපු ජේම්සුත් එයාගේ තාත්තා එක්ක මේ දෙන්න පස්සෙන් පන්නගෙන යන අතරේ මෙයාලා ඉස්සරහට එන මෙක්ටෝරියන්ලා ජේම්ස්ගේ තාත්තව කාර් එකෙන් එළියට අරන් පැත්තකට විසි කරලා ජේම්ස්ව අල්ලගෙන අහනවා ජෝන් කොහෙටද ගියේ කියලා. මේ අතරේ ජෝන් සාරාත් එක්ක එයාලගේ ඉස්කෝලේ ඇතුළට තමයි යන්නේ. හැබැයි තින් ජේම්ස් ඉන්න නිසා මෙක්ඩෝරියන්ට ජෝන්ලා ගිය තැන හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම මේ කට්ටියම එකතු වෙලා ජෝන්ලා ඉන්න ගොඩනැගිල්ල වට කරන්න පටන් ගන්නවා. මේ සිද්ධ වෙන හැමදේම එළියේ ඉඳගෙන බලාගෙන හිටපු සෑම් ජෝන්ට කතා කරලා කියනවා මෙක්ඩෝරියන්ලා ඔයාලා ඉන්න ගොඩනැගිල්ල වට කරනවා පුළුවන් තරම් ඉක්මනට උතනින් පැන ගන්න කියලා. මේකම ජෝන් සාරත් මේ ගොඩනැගිල්ලෙන් එළියට පැන ගන්න හදනකොටම එතන තිබුණු දොරකුත් කඩාගෙන කවුරු හරි කෙනෙක් ඇතුළට එනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි නම්බර් 6. මේකම මෙයා ජෝන්ගේ පස්සෙන් පන්නගෙන ආපු මෙක්ඩෝරියන්ලා ටිකට එයාගේ සුපිරි හැකියාවයි ආයුධය පාවිච්චි කරලා මෙයාලට හිතා ගන්න බැරි වෙන විදිහට පහර දෙන්න පටන් ගන්නවා.
ඉතින් මේ නම්බර් 6 සෑහෙන වේගවත් වගේම මෙයාට සෑම්ට වඩා ලොකු පුහුණුවකුත් තියෙනවා. කොහොමහරි ඉතින් නම්බර් 6 එයාලා පස්සෙන් පන්නගෙන ආපු මෙක්ටෝරියන්ලා ටික මරලා දාලා ජෝන්ට කියනවා මම තමයි නම්බර් 6. මේ වෙනකොට මගේ ආරක්ෂකයා නම් මැරිලා ඔයාගේ කෙනා තාමත් ජීවත් වෙනවද කියලා. මේකම ඉතින් ජෝන් කියනවා ඔයා මේ වෙලාවේ ආපු එක නම් ලොකු දෙයක්. හැබැයි මේ වෙනකොට මගේ ආරක්ෂකයාත් මැරිලා අපි දැන් ඉක්මනටම පහළ තියෙන උමග පාවිච්චි කරලා මෙතනින් එළියට යමු කියලා. කොමාරි ඉතින් සෑම් ආයෙත් ගෙදර ගිහින් අර පාෂාණ කොටස අරගෙන එනකොට ජෝන්ගේ බල්ලත් සෑම්ගේ කාර් එක ඇතුළට බහිනවා. ඒකම මෙක්ඩෝරියන්ලා යලා ගාව හිටපු අර යෝධ කුරුල්ල දෙන්නවත් ජෝන් හොයන්න එළියට දානවත් එක්කම මේ සත්තුන් දැකපු ජෝන්ගේ බල්ලත් සෑහෙන ධර්ම පෙන්මක් තියෙන ගොඩක් විශාල බල්ලෙක් බවට පරිවර්තනය වෙනවා. ඇත්තටම ඉතින් මෙයත් සාමාන්‍ය බල්ලෙක් නෙමෙයි. මෙයා මෙච්චර කාලයක් ජෝන් එක ඉඳලා තියෙන්නේ එයාව මෙක්ඩෝරියන්ලාගෙන් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ මෙක්ඩෝරියන්ලාගේ යෝධ කුරුල්ලෙක් ජෝන්ගේ පස්සෙන් පන්නගෙන දැකපු ජෝන්ගේ බල්ලා ඒ සතාගේ ඇඟට වැරලා ඌව ජෝන් ඉන්න තැනින් පැත්තකට ඇදගෙන යනවා. ජෝනුත් ඉතින් මේ එකපාරම එයාගේ අහිංසක බල්ලා මේ විදියට වෙනස් වෙලා ඉන්නව දැක්කම ගොඩක් පුදුම වෙනවා. මේ අතරේ ආයෙත් තවත් මෙක්ඩෝරියන්ලා දෙන්නෙක් ඇවිත් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා වගේම ජෝන් සෑම් වයි සාරා වයි පැත්තකට යවලා නම්බර් 6 එක එකතු වෙලා එයාලට පහර දෙන්න පටන් ගන්නවා. කුමාරි ඉතින් ජෝන්ට යගේ සුපිරි හැකියාව පාවිච්චි කරලා නම්බර් 6ට බලය දෙන්න පුළුවන් කමකුත් තිබුණ නිසා මෙක්ඩෝරියන්ලට මේ දෙනව අල්ලගන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නම් නැහැ. මේකම මෙක්ඩෝරියන්ලගේ තවත් ජීවියෙක් ඇවිත් සාරවල්ලාගෙන ගිය නිසා සෑම්ට තනියම මෙක්ඩෝරියන්ලටයි එයාලගේ යෝධ ජීවියටයි දෙන්නටම තනියම පහර දෙන්න උන නිසා පිටිපස්සෙන් ආපු මෙග්ලගේ නායකයා ජෝන්ට පහර දීලා මෙයාගේ බෙල්ලෙන් අල්ලගෙන තමසර වෙන්නෙත් අනිත් අයටු දෙමයි කියලා මෙයාව මෙතනම මරලා දාන්න හදනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ ජෝන් උත්සාහ කරනවා එයාගේ සුපිරි හැකියාව පාවිච්චි කරලා ඒ මෙක්ඩෝරියන් එයාගේ කරේ දාගෙන හිටපු ලොකු ශක්තියක් ගබඩා කරලා දින ගොඩක් බලගතු උණ්ඩ වගේක් පුපුරවලා දාන. මෙයා කරන්න යන දේ දැකපු නම්බර් 6 මේව පුපුරලා ගියොත් මෙක්ඩෝරියන් වගේම ජෝන්වත් විනාශ වෙනවා කියලා දන්න නිසා ඒව ටික පිපිරලා යන්න ඔන්න මෙන්න තියෙද්දී අර මෙක්ඩෝරියන්ලගේ යෝධ කුරුල්ලවත් විනාශ කරලා දාලා සෑම්වත් තල්ලු කරගෙන පැත්තකට පයින් ගමන් නම්බර් 6 එයාගේ සුපිරි ආරක්ෂක ආවරණය ක්‍රියාත්මක කරවනවා. ඔන්න ඉතින් මේකම අර ඉතුරු වෙලා හිටපු අන්තිම මෙක්ඩෝරියන්වත් එයාගේ කිට්ටුව තිබුණු අනිත් හැමදේමත් එක්කම පිපිරිලා අළු වෙලා යනවා. හැබැයි ජෝන්ටයි 6ටයි මේ පිපිරීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් සෑමුයි සාරයි ඊට ටිකක් එහායින් තිබුණු කාමරයක් ඇතුලේ හැංගිලා හිටපු නිසා මෙයාලටත් මේකෙන් කිසිම කඩදරයක් වෙන්නේ නම් නැහැ. ඔන්න ඉතින් මේ හැමදේටම පස්සේ ජෝන් එයා ගාව තිබුණු පාෂාණ කෑලි දෙක එකට ලං කරලා බලනවා. මේකම මේ පාෂාණ කෑලි දෙක එකට එකතු වෙලා ලොකු එළියක් විහිදෙනවා වගේම ජෝන්ටයි නම්බර් 6ටයි ඊළඟට එයාලා අනිත් අයව හොයාගන්න යන්නේ කොහෙටද කියන දේ පෙන්වන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාලා ඒ යන්න ඕනි තැන ගැන දැනගත්ත ගමන් ඒ පාෂාණ දෙකත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒත් එක්කම මෙතනට එන ජේම්ස් එයාගෙන් ජෝන්ට සිද්ධ වුණු වැරදි වලට සමාව ඉල්ලලා එයා ගාව තිබිලා හොරකම් කරපු ජෝන්ගේ තාත්තයාට දීපු පෙට්ටිය ආයෙත් ජෝන් අතටම ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ඉතින් ජෝන් එයාලා මේ අනිත් අයව හොයාගෙන යන ගමනට සෑම් එකතු කරගත්තත් මෙයාලට ඒ ගමනට සාරාව එක්කගෙන යන්න බැරි නිසා ජෝන් සාරාට කියනවා අපි ඉක්මනටම අනිත් කීප දෙනාවත් එකතු කරගෙන අපේ ග්‍රහලෝකයේ මෙක්ඩෝරියන්ලගෙන් බේරගන්න ඕනේ. මොකද අපේ ග්‍රහලෝකයේ ආයෙත් බේරගන්න පුළුවන්කම තියෙන්නේ අපිට විතරයි. හැබැයි මං මේ වැඩේ ඉවර කරපු ගමන් ආයෙත් ඔයාව හොයාගෙන මේ නගරයට එනවා. පුළුවන් නම් මම එනකම් ටික කාලයක් ඉවසගෙන ඉන්න. මොකද අපේ ලෝකෙ ජීවත් වෙන අය එයාලගේ මුළු ජීවිත කාලෙටම ආදරය කරන්නේ එක්කෙනෙකුටම විතරයි. ඒක නිසා මම ජීවත් වෙලා ඉන්නකම් මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සෑම්, ජෝන්, 6 කියන මේ තුන්දෙනාත් එක්ක එකතු වෙලා මේ 8 දෙනාගේ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්න අනිත් අයව හොයාගෙන යන ගමන පටන් ගන්නවා. ඔන්න ඉතින් මේත් එක්කම මේ චිත්‍රපටිය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. අපි තවත් මේ වගේම මූවී රිව්යු එකකින් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු.